ආයිබෝන් අනෝ ජැක්කේ ආයිබෝන් සුපුරුදු පරිදි අපි ආපහු හම්බුණා මොකද අක්කගේ අර කිව්වා වගේ චන්න කිව්වා වගේ කතා සරිත් සාගරේ ඒකෙන් තව තව ටිකක් අපි දැනගන්න මේ අද හම්බුනේ අක්කේ විශේෂ දෙයක් තියෙනවා කතා කරන්න මේක මං හිතන්නේ ඉතාම වැදගත් ජීවිතේ මව්වරුන්ට පියවරුන්ටත් මම මේ කතාවට එන්න කලින් මෙන්න මේ කොටස කියන්න රත්නශ්‍රී විජේසිංහගේ සින්දුවක් ඒ ඒ සින්දුවේ කොටසක තියෙනවා මගේ දුවේ උඹ අවදීෙන්නම් මේ රැය මිහිරිම වෙලාවයි දොර ඇරන් එළියට ආවොතින් මේ මිහිරි දේවල් නුඹටමයි ඒ සින්දුවේ අවසානයේ කියනවා ඔබ මේ ලොවට ආදරේ නම් මුළු ලොවම ඔබටත් ආදරෙයි මගේ දුවේ මේ දුවලා ගැන කියන්නේ මං අහන්න යන්නේ මේ දුව අද සුරක්ෂිතයිද ඇත්තටම දුවේකට රැයේ එළියට බහලා යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද එයා සුරක්ෂිතයිද ඒ කාරණේට එන්නම් අක්කා ඉන්න කලින් මම තව එකක් අක්කට මතක් කරන්නම් අක්කා මේ වැඩසටහන වලට ප්‍රථමව කිව්වා අර සිරිරම්ය තියටර එක පිච්චර් හෝල් එකේදී උණු සිදුවීමක් අක්කගේ ජීවිතේ උඩු යටිකුරු වුණා කියලා මං හිතන්නේ ඒකයි මේකයි දෙකම එකට එකතු කරලා අක්කට පුළුවන් ඒ කතා කරන්න ඔව් අතර මල්ලි මේ ප්‍රේක්ෂක ප්‍රතිචාරිතයි හැලයි ඉතින් ගොඩාක් ප්‍රශ්න මගෙන් අහලා එවනවා ඉතින් ඒ නිසා මේ මේකත් මං හිතන්නේ ප්‍රේක්ෂකයෝ බලාගෙන ඉන්න ප්‍රශ්නයක් මගෙන් උත්තරයක් ලැබෙනකම් බලා ඉන්න එකක් ඒ නිසා මම මේ නැවත වාරයක් මතක් කරන්නම් මේ මේ සිදුවීම ඔව් ඒ මං ඒ සිදුවීම සිදු වුණු වයස වෙනකොට මට අවුරුදු 13යි මම වැඩිවියවත් පැමිණලා තිබුණේ නැහැ එතකොට අපිට ඉස්කෝලෙන් කිව්වා ගුරුතුමිය කිව්වා මේ සිගරට් පෙට්ටි ටිකක් ගේන්න කියලා මේ අත්කම් වැඩකට මට දැන් සිගරට් පෙට්ටිත් අරගෙන බස් ස්ටෑන්ඩ් එකට යන්න තියෙන විනාඩි 20යි මොකද එකහමාරට ඉස්කෝලේ ඇරිච්චාම 1:50ට තමයි බස් එක තියෙන්නේ බදුල්ල බස් එකක් මට තාම මතකයි ඒ කියන්නේ අවුරුදු 50කට 52කට විතර පස්සේ මට තාම මතකයි මේ සිද්ධිය එතකොට ඒ ඒ බස් එක මිස් වුණොත් අපිට ආයෙත් 3:00ට දැන් කාලේ වගේ ඉක්මනට ඉක්මනට බස් නැහැ ඉතින් මම අර අනිත් ළමයි එළියට එන්න ඉස්සෙල්ලා මේ අර ගාතාව කියපුවොත් එක මම පැනලා දුහලා ඉක්මනට ආවා මොකද කකුලේ අමාරුවත් එක හයියෙන් යන්නත් බෑ මම දුවලා ගිහින් චිත්‍රපට ශාලාවට ගිහිල්ලා ඒ අයියාගෙන් සිගරට් පෙට්ටි ටිකක් ඉල්ලගත්තා ඉල්ලගෙන මම එළියට එනකොට ළමයි ටික එනවා ඉතින් මං මගේ පාඩුවේ මං ගිහිල්ලා බස් එක නැගලා ගෙදර ගියා පහුවදා මං ඉස්කෝලේ ආවම මට මගේ ළඟින් යන ගමන් කී කියනවා මුන්රාගල හෝල් එකේ උෂ්ණත්වය හරි සැරයි නේද සිරම්මෑකේ උෂ්ණත්වය හරි සැරයි නේද ඌ වගේ කී කියනවා හෝල් එකේ උෂ්ණත්වය කී කියනවා දැන් මට තේරෙන්නේ නැහැ දැන් ඔයා කිව්වා වගේ අර අපේ කාලේ පොඩි අවුරුදු 13ක ළමෙකුයි දැන් කාලේ අවුරුදු 13ක ළමෙකුයි අතර ලොකු වෙනසක් තියෙනවා දැනුව පිළිබඳ දැන් මේක තේරුනේ නැහැ ටීචර් එන්න කිව්වා ටීචර් එන්න කියලා මට හොඳට ඕම බැන්නා ඇටෙම් පොත්තෙන් මෝරන්ඩි ඉස්සලා තියෙන වනචරකම මේ වටද ඉස්කෝලේ එන්නේ වගේ කතා ගොඩාක් කීකි දැන් ගුරුතුමියමට බයිනවා මට දැන් මේ කී ඇයි බනින්නේ කියලා තේරෙන්න එපා ඒ උත්තරයක් දෙන්න දැන් තේරෙන්නේ නැහැ ඇයි බනින්නේ ඉතින් මම මෙහෙම ටීචර් දිහා බලා ඉන්නවා ඊට පස්සේ ප්‍රින්සිපල් ගාවට මාව එක්කන් ගියා ප්‍රින්සිපල් උත් මට හොඳට ඕම බැන්න ඊට පස්සේ මට කිව්වා හෙට අම්මා එක්කන් එන්න කියලා ඊට පස්සේ මං අම්මට කිව්වා අනේ අම්මේ මන් දන්නේ නැහැ මට මේ හොඳට බැන්නා අම්මට එන්න කිව්වා කියලා ඉතින් අම්මා ගියා දැන් අම්මා ගියා මිති අම්මට තේරෙන්නේ නැතිනේ අම්මට තේරෙනවනේ දැන් මේ කියාපු දේ ඉතින් අම්මා ඇත්තටම අම්මටත් දැන් මේක විශ්වාස කරන තරමට වගේ අම්මා දැන් මේ මම මෙහෙම වරදක් කළා කියලා අම්මත් බැන්න දැන් මට ඒකත් තේරුන්නේ නැහැ දැන් අම්මා බැන්නේ ඒක කියලා තේරෙන්නේත් නැහැ දැන් ඊට පස්සේ තියෙන හොඳම කතාව තමයි තව ටික දවසක් යනකොට ඒ කියන්නේ මාසයක්වත් ගිහිල්ලා නැහැ තව ටික දවසක් යනකොට යනවා කතාවක් මම ගර්භණියක් කියලා එතකොට හිතන්න දැන් ඒ වගේ එකක් ඇහෙනකොට ටිකක් සසල වෙනෝනේ මේ මොකද්ද කියන්නේ කියලා පොඩි පොඩි ලාම් එකක් වදින්න ගන්නවනේ එතකොට දැන් මට මම හිතනවා දැන් මේ මොකද්ද මේ වෙන්නේ ඇයි මේ මෙහෙම කියන්නේ කියලා හිතනවා ඒත් ඒක එච්චර තදබල ලෙස දැනුනේ නැහැ ඇත්තමයි මම කියන්නේ මට තදබල ලෙස මේකේ බැරෑරුම්කම තේරුණා නම් මං එදා වහ බොන්න තිබ්බා මගේ වාසනාවකට මං හිතන්නේ මේ රටේ වාසනාවකට මට ඒක තේරුනේ නැහැ ඒ නිසා මම වහ බිව්වේ නැහැ දැන් ඒ කාලේ ළමයින්ට අද කාලේ වගේ ඔය සෝෂල් මීඩියා නෑ මේ වගේ YouTube දේවල් නෑ දැනගන්න දැන් ඕනම දෙයක් තියෙනවනේ ගහපු ගමන් එන ඕනම දෙයක් අපිට බලා ගන්න පුළුවන් දැන් ඒවන්නේ ඒ කාලේ නෑ ඒ නිසා අපි ඔය
මම කල්නුත් කිව්වා අපි සමාජයේ හැසිරෙන්නේ කිසි බයක් එකක් එහෙම නැහැ අපිට එහෙම අපිට අපරාධයක් කරයි කියලා එහෙම හැඟීමක් නැහැ කලාතුරකින් දෙයක් වුණොත් ඒවා ඉතා ප්‍රබල ලෙස මාධ්‍ය වලින් එහෙම පෙන්වුම් කරන දේවල් තමයි තිබ්බේ දැන් අද කාලේ තියෙන ප්‍රශ්නේ මොකද්ද දැන් දැන් විශේෂයෙන් ඒ කාලේ කියන්න ඕනේ දැන් මට මේ කතන්දර හදපු බොහෝ අය ගෑනු අය ගෑනු කට්ටිය තමයි මට මේ මේ දේවල් කී කී හිත හුඟක් පෑරෙව්වේ මං පස්සේ පහු කාලීන මට දැන් මෑත කාලේන මට ගොඩාක් හොඳම හොඳ ගෑනු යාළුවෝ ගොඩාක් හරියක් ඉන්නවා නමුත් පසු කාලීන මං ගෑනු අයත් එක්ක යාළු වෙන්න පොඩි බීතියක් තිබ්බා දැන් මං මම මේ බීතියව එක එක හිතට ඇති වුණු එක එක් අවස්ථාවල මට ඇති වුණු බීතියත් එක්ක වැඩිච්ච ගැහණියක් ඒ නිසා තමයි මට අර पशु कालीन मे देवा हेडल कर बेरी उनी चितवेग बुद्धिया की मट तिबुण चितवेग वेडिवेवी मंगा मानसिक तत्वेगटावे मे मे हेतु कारण गुडक निशा ति मंग गुडा पिरीमिया तेक् थवाय मगे मंग मट आलू हिटी पिरीमिया दें अदुना पिरीमीला मे कि आश्रय करो कतंद्र कीनो अद तत्वेग तीनो दें मट पिरीमी आलू गुडा किनो दें दें දැන් නදීර මල්ලියුණත් දැන් මගේ හොඳ යාළුවෙක්. දැන් අපි දෙන්න කොච්චර දේවල් කතා කරනවද? ඒ කතා කරනකොට ඇත්තටම සිනමාව ගැන, සමාජය ගැන, ලෝකය ගැන ඒ කතාව සමහර අපි ගොඩාක් වෙලා කතා කරලා තමයි ඉවර කරන්නේ. ඒ වගේ යාළුවෝ මට ගොඩක් ඉන්නවා. ඉතින් ඒ ඒ වයසක් නෑ, වයස භේදයක් නෑ. නමුත් අද කාලේ වෙනකොට ඒ මානුෂීය සම්බන්ධතාව වෙනුවට දරුවෝ ඇති කරගෙන තියෙන අර අර ඒ සම්බන්ධතාව අර මැෂින් කැලිට් එක තියෙන ඩිවයිස් එක තියෙන සම්බන්ධතා. ඒවත් එක්ක හුඟා ගිලිහිලා තියෙනවා ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක. ගිලිහිලා තියෙනවා. දෙමෝපියෝ දරුවා අතර දුරස්ථභාවයක් ඇති වෙලා තියෙනවා. හරි වැරද්ද කියලා දෙන්න කෙනෙක් නැති වෙලා තියෙනවා. කියන දේ අහන්න නැති වෙලා තියෙනවා. ඕගොල්ලෝ මොනවද දන්නේ මේ තියෙන ලෝකේ තියෙන දේවල්. එතකොට මෙන්න මෙහිමයි. හැමදේම සාපේක්ෂයිනේ. දැන් ඊයේ පෙරේද මේ සමාජ මාධ්‍ය ඔස්සේ යනවා මේ इता उगत खांतावा तमंगे निरुवच्चाय रूप अरगण समाज माध्य वल्ट मुदाहरला इतकोट ए तेनत्तियर कियन पुलुवन मेक मगे शरीर मट निदहस तीनो मगे शरीर अत्तेक ओन देयक करन्न एहेम कियन पुलुवन केनकोट अनोजक्के मे इतकोट मेक अपिट अमेरिकाव आश्रितव गत्तोत अपिट कियन्न पुलुवन अर पीएचडी होल्डर गिहिल्ला ए तरुणियट गिहिल्ला पुलुवन प्रोन इंडस्ट्री एके वेड करन्न नमुत लंकावे एहेम नेमेने එතකොට මොකද්ද මේ මේ මේක මානසික ව්‍යාකූලතාවයක්ද මොකද්ද මේක කොහොමද ගොඩනගන්නේ දැන් ඇත්තටම මේක දැන් කේස් එකෙන් කේස් එක ඕක එකම උත්තරේ නෙවෙයි තියෙන්නේ එක එක්කෙනා යම් දෙයක් කරන එකේ එයාට මේ වෙච්ච හේතුවක් තියෙනවා එහෙම දෙයක් කරන්න එයාට සිද්ධ මේ හිතිච්ච හේතුවක් තියෙනවා ඒක නිසා මේක අහවල දෙය කියලා අපිට මෙන්න මේකයි කියලා තීරණය කරන්න බෑ එතකොට දැන් ඕවගේ දරුවෝ දැන් තරුණ ගෑනු දරුවෝ දැන් මේ වගේ දේවල් දකින්නකොට 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 සමාජ මාධ්‍ය වල යනකොට ඕක නිකන් ෆැෂන් එකක් වෙනවනේ හැම එකම ආ තරුණ අය කියන්නේ මෙහෙමයි මෙහෙම කරන අය මේ අම්මන් ෆලෝ කරන ආ මෙයා දැන් ඔයා කියපු දේ මෙයා මේ ලොකු ලෙක්චර් කෙනෙක් නේ තා PhD එක කරපු දීටි මේගොල්ලෝ කරන අපිට කරා මොකද දැන් ඔන්න ඔය වගේ පොඩි දරුවෝ ওই පාරට යන්න පුළුවන් දැන් මට තියෙන්නේ මෙහෙමයි දැන් කෙනෙකුට තමන්ගේ ජීවිතයත් එක්ක තමන්ට ඕන දේ කරන එක එයාගේ වැඩක්. ඒක මගේ වැඩක් නෙවෙයිනේ. නේද? එයා අඳින්නේ කොහොමද? එයා නිරුවතෙන්ද යන්නේ? මට ප්‍රශ්නයක් නැහැ. දැන් අපි ඕනේ තරම් දැකලා තියෙනවනේ පාරේ මානසික රෝගීන් යන නිර්වස්ත්‍රෙන් දැන් පටාචාරා නිර්වස්ත්‍රෙන් ගියානේ. මනස අතහැරිච්චම. එතකොට දැන් මෙවැනි තත්වයකටපත් වෙලාද මේ එක පැත්තකින්? මානසික වශයෙන් ගිහිල්ලාද එහෙම නැත්නම් මේ හරි නිදහස් මතධාරියෙක්ද මේ මම කරන්නේ මට ඕන දේ මට නිදහසේ කරන්න අයිතියක් තියෙනවා මොකද දැන් අපි බැලුවොත් එහෙම දැන් වික්ටෝරියානු යුගයේ කාන්තාව හිටියා ඒ අයට ඇඟ හැඩෙන්න කියලා මම දන්නවා මම ලැම්ඩා එකේ ඉඳි මම ඇඳලා තිනවා අර කෝසෙට්ස් එක දාලා දෙපැත්තෙන් දෙන එක අදිනවා හුස්ම හිර වෙලා මෙන්න මෙහෙම ඉන්නේ ඒක දාගත්තාම ඉතින් ඒ වගේ කාන්තාවන් හිටපු කාලේ තියුණානේ එංගලන්තෙත් ඊට පස්සේ දැන් ඒක ඇවිල්ලා පාරේ ඊටාම චූටි ඇඳුම් කෑල්ලක් ඇඳගෙන යන තත්වෙට ඒ අයපත් වෙලා තියෙනවා ඉතින් ඒ සඳහා සමාජයේ විශාල පරිවර්තනයක් සිද්ධ වෙලා තියෙනවා ඒ පරිවර්තනයේට ඒ රටේ මිනිස්සු බහුතරයක් එකඟ වෙලා තියෙනවා ඒකඟ වෙලා තියෙන හින්දා මම දැකලා තියෙනවා ඉතින් බලන්නේවත් නැහැ කොටින්ම බලන්නේවත් නැහැ ඕමම යනවා දැන් අපි ලංකාවෙන් ගියා අය හන්දා මේ ඔළුව චුට්ටක් හරවලා බලනවා මේ මොකද්ද කියලා ඊට පස්සේ අපිත් ඔහේ යනවා දැන් දවස් සතියක් දෙකක් ගියාට පස්සේ අපිටත් ගානන්නේ අපිත් යනවා ඉතින් දැන් ඒ වගේ තත්වයක්ද අපේ රටේ තියෙන්නේ
අපේ රටේ මිනිස්සුන්ට මේක ගන්න පුළුවන් ද මේ මේක අරගන්න පුළුවන් තත්ත්වයක්ද තියෙන්නේ අනිතක දැන් මේ සිද්ධියේදී ඒක මානසික පීඩනයක් නිසා ඇති වුණාද ඇඳුම් ඇඳලා 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 ජුවලරි ඇඳලා 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 එපා වුණාම දැන් සමහර අය බොහෝම සරල කපු කලිසමකුයි ටී-ෂර්ට් එකක දාගෙන ඔහේ යනවා එහෙම කට්ටියකුත් ඉන්නවා සමහර අය ඉන්නවා පුළුවන් තරම් විවෘත වෙන්න ඇඳගෙන යනවා එහෙම කට්ටියකුත් ඉන්නවා මේක මානසික පීඩනය නිසා වුණ දෙයක්ද තමන්ට මේවා ඇති වෙලා වුණ දෙයක්ද නැත්නම් මානසික ව්‍යාකූලත්වයක් නිසා ඇති වුණ දෙයක්ද නැත්නම් තමන්ට අවධානය ගැනීමේ පියවරක් ලෙස ඒක ගොඩාක් අය කරනවා ඉතා කෙටි ඇඳුම් අඳින ගොඩාක් විවෘතව ඇඳුම් අඳින අය තමන්ට අවධානය ගැනීම පිණිස කරන කොටසකුත් ඉන්නවා ඉතින් මේකට එක උත්තරයක් දෙන්න අමාරුයි ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඉතාම මේවා පිළිබඳව කතා කරන්න පුළුවන් මනෝවෛද්‍යවරු ඒ අය මේවා පිළිබඳව හොඳ 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 අවබෝධයක් ඇති අය අපට වඩා හුඟක් උගත්තා. ඉතින් ඒ අයත් එක්ක අපි සාකච්ඡා කරලා බලමු. මේ තත්ත්වය මොකද්ද? මේක මේ අපේ වගේ සමාජයකට ගැළපෙනවද? නැත්නම් සමාජයේ විපර්යාසයක් විය යුතුද? ඒ අයට නිදහස තිබිය යුතුද? ඉතින් මේක හොඳ කතිකාවතක් ඇති කරන්න පුළුවන් තැන. මං හිතා. ඔව්. අක්කා එක කරයි කියලා බලාපොරොත්තු වෙනවා අපි. මං අවසාන මේ කතාව අවසාන කරන්න අපිට මේ මේ මොකක් හරි මානසික සංකූලතාවයක් නේ මේක. මේක මේ ස්ට්‍රෙස් එක හරි මේ සම්බන්ධව මොකක් හරි ව්‍යායාමයක් මොනවා හරි තියෙනවද අක්කේ අපිට ඒක කරන්න සරල දෙයක්. ඔව් මල්ලි. දැන් ඔය තරුණ පුංචි දරුවෝ ඉස්කෝලේ යන දරුවෝ නොදැනුවත් කමට ෆැෂන් එකට කරගත්ත දරුවෝ අන්තිමට සමාජයේ කොන් වෙලා දැඩි පීඩනයකට ලක් වෙලා ගෙවල් වලින් කාමර ඇතුළට වෙලා ඉන්න තත්වයකට පත් වෙච්ච දරුවෝ ඕන තරම් මගේ ළඟට දෙමව්පිය අරන් එනවා. මේ ඉතින් ඒ වගේ දරුවෝ ඉන්නවා නම් ඒ මේ වගේ පීඩනයකට ලක් වෙත්ත තමන් අතින් මේක වැරදීමක් හැටියට සිද්ධ වෙච්චා ඉන්නවනම් කොහොමද ඒ අය නැවත මේක අතෑරගෙන මේ ස්ට්‍රෙස් එක අතෑරගන්නේ මේ සහ දැන් අර මේ මේකත් අපි දීර්ඝව කතා කළ යුතු මාතෘකාවක් මේ මේ ස්වයං සාධක ස්නායු පද්ධතිය පිළිබඳව ස්වයං සාධක ස්නායු පද්ධතියේ කොටස් දෙක පිළිබඳව ප්‍රත්‍යානුවේගී සහ අනුවේගී ස්නායු පද්ධතිය පිළිබඳව කතා කළ යුතු දෙයක්. ඉතින් ඒක අපි අදට නවත්තලා ව්‍යායාමයේ විතරක් කරමු. අපි දවසක මේක හොඳින් කතා කරමු. අපි දැන් ශ්වසන අභ්‍යාස කරන බව මම දන්නවා. ගොඩක් අය ලියලා තිනවා බොහොම සතුටුයි. ඉතින් අපි තවත් ශ්වසන අභ්‍යාසයක් කරමු. ඒ ලැබුණු සහනය තවදුරටත් කොහොමද අපි වැඩි කරගන්නේ කියලා බලමු. නැවත වාරයක් කකුල් දෙක හොඳට පොළවේ තියලා කෙලින් වාඩි වෙන්න. හුස්ම හොඳට ගලාගෙන ඉන්න එතකොට බව අපි දන්නවා. කෙලින් වාඩි වෙලා ප්‍රථමයෙන් හොඳින් හුස්ම අතාරින්න. උදරය ඇතුළට යන දැවගුල දන්නවා ප්‍රැක්ටිස් කරන හින්දා. හුස්ම ඇතුළට අරගෙන මේ උදරය ඇතුළට අරගෙන හුස්ම පිට වෙන්න ඉඩ දෙන්න. දැන් සංසුන්ව උදරය අතෑරලා හොඳට පෙනහළු වලට පිම්බෙන්න හුස්මක් එන්න ආරින්. මේ ආකාරයට අපි හුස්ම දෙකක් තුනක් විතර හෙමින් අතාරිමු ප්‍රැක්ටිස් කරන වෙලාවට. දැන් අපි ගන්න හුස්ම මම හතරකට ගණන් කරනකොට ගන්න. ඊට පස්සේ පිට කරන විට ඒ ගත්තු හුස්ම ටිකම කවුන්ට් 8කට. මං ගන්නකොට හතරක් ගයිනවා. පිට කරනකොට අටක් ගයිනවා. ඒ අටක් ගයිනකොට සංසුන්ව හුස්ම පිට කරන්න පුළුවන් තරම් උත්සාහ ගන්න. තමන්ගේ ඇතුළාන්තයට මනස තියාගන්න, හුස්මට මනස තියාගන්න. විසිරෙන මනස, අර අපි පෙර දවසේ ව්‍යායාමෙදිත් කතාව කළා වගේ විසිරෙන මනස බොහොම කරුණාවෙන් තමන් තුළට අරන් එන්න. හොඳයි, අපි ආරම්භ කරමු. දැන් ගැඹුරෙන් හුස්ම අතාරින්න. දැන් හොඳින් හුස්ම ගලාගෙන එන්න දෙන්න. උදරය පිම්බෙන්න, ඒ කියන්නේ පෙනහළු පිම්බෙනකොට උදරය පිම්බෙනවා. දැන් ගැඹුරෙන් හුස්මක් අතාරින්න. දැන් මං ගණන් කරනකොට හෙමෙන් හතරකට ගයිනකොට හුස්ම ගන්න. ගමු 1 2 3 4. දැන් අපි හුස්ම අතාරිමු 1 2 3 4 5 6 7 8. දැන් ගන්න 1 2 3 4. ගත්තු හුස්ම ටික හෙමින් පිට කරන්න 1 2 3 4 5 6 7 8. 8 කියනකොට හොඳට උදරය ඇතුළට ඇදලා හුස්ම පිට කරන්න. ගන්න උදරය හිමින් අතෑරලා 1 2 3 4 පිට කරන්න. 1 2 3 4 5 6 7 8.
inhale 1 2 3 4, exhale 1 2 3 4 5 6 7 8, inhale 1 2 3 4, exhale 1 2 3 4 5 6 7 8. Then taniyama depara kohoma karanna hatarakedi count husma gannawa count atakedi husma pita gannawa as deka piyagena tamange sharire manasa tiya ganna utsaha karanna urahis deka bohoma nidahase tiyanna nikata polowata samaantarawa tiya ganna idiriyata digarin nathuwa කොඳ කෙලින් තියා ගන්න උත්සාහ කරන්න. ඇස් දෙක පියාගෙනම අත් දෙක හොඳට පිරිමදින්න හොඳට අතුල්ලන්න. ඔව්. පිරිමදින්න කිව්වම් තදින් තදින් හොඳට අතුල්ලන්න. දැන් මෙහෙන් බොකුට කළා අත්තල් ඇස් දෙක උඩ තියාගන්න. දැන් හිමින් අත් දෙක පල්ලෙහාට අරගෙන ඇවිල්ලා හිමිහිට ඇස් දෙක විවෘත කරන්න. දැන් මම සමහරක් වෙලාවට ඉංග්‍රීසියෙන් ගණන් කරනවා ඉංග්‍රීසියෙන් වචන කියනවා. එහෙම කරන්නේ ජාත්‍යන්තර පාසල් වලට යන දරුවොත් මේ වැඩසටහන නරඹන බව මම දන්නවා. එයාගේ ඉල්ලීම් තියෙනවා පුළුවන් නම් ඉංග්‍රීසියෙනුත් පොඩ්ඩක් කියලා දෙන්න කියලා. ඒ නිසා තමයි එහෙම කරන්නේ. ඉතින් ඒක අවබෝධ කරගනි කියලා හිතනවා හැමෝම. එහෙනම් ඔබ හැමට සුවදායක දිනයක් වේවා. සැනසීම ශාන්තියම ලැබේවා.